music. Udahin ඇත්තටම මේ ටීචර්දිත් අපිට මතකයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්න ආපු වෙලාවේ එම වෛද්‍ය විද්‍යාලෙත් ප්‍රධාන වශයෙන් මතුවන ගැටලු ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම අපි දකිනවා මේ අනිකුත් පාඨමාලාවන්ටත් වඩා මේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීම හරහා අනුතරවට ලක් වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත. ඒ නිසා ඊටාම ප්‍රවේශමෙන් අත තියන්න ඕන දෙයක් තමයි ඊටාම ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක් තමයි මේ වෛද්‍ය උපාධිය මුදලට ලබා දීම කියන කාරණය. ඉතින් අපි දහනවා අපි දන්නේ නැහැ අපි දැක්ක ප්‍රවෘත්තියක්. ඒ නිසා අනිවාර්ය ලෙසම වෛද්‍ය විද්‍යාල වලට ගන්න ඒ අවම ප්‍රමිතිය එහෙම නැත්නම් අවම ඉසඩ් ලකුණු මට්ටමින් පහළ මුදල මත පදනම් වෙලා විතරක් මේ වෛද්‍ය උපාධි ලබා දෙන්න හදනවා නම් අපි ඒකට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. අපි කිසිසේත්ම එකඟ නැහැ. ඒ නිසා අනිවාර්ය ලෙසම රජයේ වෛද්‍ය පීඨවලට දරුවන් බඳව ගන්න අවම සුදුසුකම් සම්පූර්ණ කරන අය තමයි වෛද්‍ය උපාධි සඳහා මුදලට බඳවා ගත යුතු වන්නේ. ඒක තමයි අපේ ස්ථාවරය. නිසා අපි විශේෂම අවධාරණය කරනවා ඕනෑම මේද කොතලාවල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් තැනක වෙන්න පුළුවන් පෞද්ගලික වෛද්‍ය උපාධි ලබා දෙන්න හදනවා නම් ඒක පොන්දේසි බවට පත් යුතුයි. මොකද එහෙම නැත්නම් ඒ හරහා එක පැත්තකින් වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බරපතල ප්‍රශ්නකට මුහුණ දෙනවා. ඒ විශ්වවිද්‍යාලයෙන් එන වෛද්‍යවරු අහපව් සේවයට යන්නේ මේ විශේෂයෙන් මේ රටේ රජයේ රෝහල් වල. ඒ නිසා රටේ ජනතාවගේ ජීවිත බරපතල අනතුරට ලක් වෙනවා. අනිත් පැත්තෙන් අතේ මිටේ මුදල් තියෙන එක මත වෛද්‍ය උපාධිය හෝ කුමන උපාධියක් හෝ తీරනවා නම් ඒකට අපිට එකඟ වෙන්නත් බෑ. ඒ නිසා විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඒ සුසුකම් ලබන හැමෝටම අවශ්‍ය කරන පහසුකම් ටික ලබලා දීලා ඉන අනතුරුව නම් වෛද්‍ය උපාධි මුදලට දෙන්නේ ඒක පිළිබඳව අපිට සලකන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම නොමැති වටපිටාවක් ඇතුලේ මේ සුසුකම් ගැන කිසිවක් නොසලකා කටයුතු කරනවා නම් අපිට ඒකට එකඟ වෙන්න බෑ. අනිවාර්යෙන්ම අපි සූදානම් එවැනි උත්සාහයන් පරාද කරන්න. මොකද මේක දැන් ප්‍රවෘත්තියක් පමණයි. අපි නැවතත් අවධාරණය කරනවා රනිල් වික්‍රමසිංහට තව උඩරෙම ඉන්න පුළුවන් මාස 6යි. මේ අප්‍රේල් මාසය ඊට පස්සේ ඔක්තෝබර් මාසය මුල වෙනකොට ජනාධිපතිවරණය පවත්වන්න ඕන. ඉන්න අනතුරු ඔහු ධූරය අත්හැරිය යුතුමයි. මේ වෙනකොට තියෙන හැම පැත්තකින්ම තියෙන සමීක්ෂණ වාර්තා, ඒ වගේම අනිකුත් විවිධ සමාජයේ පෙළගැසීම් මේ සියල්ල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මේ ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් අපි දන්නේ නැහැ ඔහු ඉල්ලනවද නැද්ද කියලා. ඔහුගේ පැත්තෙන් ප්‍රකාශයටපත් කරනකොට ඔහු ජාතික අපේක්ෂකයා වගේ විවිධ කතා කියමින් තිබෙනවා. හැබැයි ඔහු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒත් ඔහු පරාද වෙනවා. ඒ නිසා නිශ්චිත ලෙසම රනිල් වික්‍රමසිංහල කියන්නේ ධූරය අත්හැරීමට නියමිත ධූරය ඒ ජනාධිපතිවරණයෙන් පසුව ගෙදර යාමට නියමිත ජනාධිපතිවරයෙක්. ඉතින් ඔහුට අයිතියක් නැහැ මෙවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට අධ්‍යාපනය නෙමෙයි කිසිවක් කට යන්න ඔහුට කිසිදු අයිතියක් නැහැ. දැන් තියෙන්නේ ඉතිරි මාස 5යි මේ රට යන විදියට ඕම ගිහින් මේ ආර්ථිකයේ ඒ මොකක් හරි මේ මාස 5 ඇතුළත රටේ ජනතාවගේ ආර්ථිකයනුයි යමක් කරලා ඔහුට තියෙන්නේ ඉදිරියේදී බලයට එන පාලනයකට ඒ වගකීම් ටික ඉටු කරන්න ඕන කරන පසුබිම හදලා යන්නේ. එහෙම නැත්නම් ඉදිරියේ යන පාලනයක් විසින් අනිවාර්ය ලෙසම මේවා පිළිබඳව දැඩි තීරණ වලට එළඹෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි අධ්‍යාපන ප්‍රතිපත්ති ඒකේ තියෙනවා අලුතෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපස සත්‍රාදාන 760 මානසික 10ක් පාසලෙක ගුරුවරු 550ක් බබරනවා. දැන් මේකත් එක්ක දැන් ගුරුවරුගේ පස්ව ශික්ෂණ මානයක් තියෙනවා. නේද අලුතෙන් ගුරු බලවා ගන්න කියලා. ඒ විතර මොකක්ද දැන් ඇත්තටම මේක ඔය අතවශ්‍යම දැන් මට ඒ කාරණේ අවධාරණය කරන්න තෝරගම තිබුණා. අධ්‍යාපන පද්ධතිය ඇති තරම් ප්‍රශ්න තියෙනවා. එකක් දැන් විශාල ගුරු ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා තිබෙනවා. මොකද ප්‍රධාන වශයෙන් මේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ මේ සොච්චම් වැටපෙන් ඔවුන්ට ජීවත් වෙන්න බෑ. නිසා ගුරුවරයාට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තිබෙනවා ලබන මාසික මේ ඊටාම අවම සොච්චම් වැටුපෙන් ඔවුන්ට මාසිකව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ප්‍රධාන ප්‍රශ්නයක් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න. ඊට අමතරව ගත්තොත් උසස් වීම් ප්‍රශ්න, ස්ථානමාරු ප්‍රශ්න, තවත් විවිධ ගැටලු ප්‍රශ්න ගණනාවකින් හෙම්බත් වෙලා තියෙනවා. ඉතින් එවැනි වට පිටාවක් ඇතුලේ දැන් මේ පාසල් වල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අපි කිසිසේත්ම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයට විරුද්ධ නැහැ. හැබැයි අපි දන්නවා අදටත් දැනට දශකයකට දෙකකට කලින් ආරම්භ කරපු ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අදටත් හොඳින්ම සාර්ථක කරගන්න පුළුවන් වෙච්ච එකක් නෙමෙයි අපි පාසල් පද්ධතිය ඇතුලේ තියෙන්නේ. ඒකට ඕන කරන ගුරුවරු ටික නැහැ. ඒකට ඕන ගුරුවරු ටික දක්ෂයන් ටික මේ පාසල් පද්ධතියට එන්නේ නැහැ. ප්‍රධාන හේතු බවට පත් වෙලා තියෙන මේ සොච්චම් වැටුප. ඒ නිසා ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ නැතුව අධ්‍යාපනයේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රවර්ධනය කරන්න උත්සාහ කළාට ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් ගුරුවරුන්ට එව නැත්තම් මේ දක්ෂයන්ට හැකියාවන් සහිත අයට ගුරු සේවාවට එන්න ඕන කරන ආකර්ශනීය වැටුපක් ඔවුන්ට පළමුව තහවුරු කරන්න ඕන. ඉන් අනතුරුව පුළුවන්කම තියෙයි ඒ දක්ෂයින් ගුරු සේවාවට අරගෙන මේ කියන අරමුණු සාක්ෂාත් කරගන්න. ඉතින් කෙසේ වෙතත් ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යෙන් දීමට අපි කිසිසේත්ම එකඟ නැහැ. ඒක ලෝකයේ පිළිගත් සම්මතය තමයි ප්‍රාථමික අධ්‍යාපනය තමන්ගේ මව් භාෂාවෙන් ලබා දිය යුතුයි කියලා. අපේ රටේ නම් සිංහලෝ දෙමළ භාෂාවෙන් ලබා දිය යුතුයි. ද්විතීක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒකට ඕන කරන යටිතල පහසුකම් ටික සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව. එහෙම නැතුව නිකන් හුදු සටන් පාඩයක් ලෙස ඉංග්‍රීසි මාධ්‍ය හඳුන්ලා දෙන්න හදනවා නම් ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ.